රටයනාගතය සම්බන්ධව එහෙම දැක්මක් තිබී දැක්මක් තියෙන්නේ කාටද දැන් අර ඩීප් এডুকেෂන් කියලා ගත්තා. ඒකෝ ඒකේ කරන්නේ මොකද්ද? අපි අවුරුදු 30ක් අධ්‍යාපනය පස්සේ ඉන්නේ නේ. ඒතර ඒක කොහොමද වෙනස් කරන්නේ? එහෙම නැත්නම් අර මේ තියෙන කරිකියුලම් එක කොහටවත් ගැලපෙන්නේ නැති এডুকেෂන් කියන්නේ ইনফরমේෂන් බවට පත් වෙන්නේ. ඒකනේ මෙයා ප්‍රොමෝට් කරන්නේ. අර මේ තියෙන එක මම අහන්නේ ධම්මික පෙරේරාගේ දරුවෝ ඉන්නවනේ. දරුවෝ ඕකද යවන්නේ? ඒගොල්ලන්ට තියෙන එඩෙක්සෙල්. ඒතර එයාට ඒගොල්ලන්ට එඩෙක්සෙල් අපිට මේ පරණ එක පටවනවා. අපි කියන්නේ එහෙම නෙවෙයි වෙන්න ඕනේ. පාලකෙක් දාර්ශනිකෙක් යුතුයි කියන්නේ ඒකයි. ඒ කියන්නේ හැම ශිෂ්‍යයක් සම්බන්ධව ඔහුට අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහුගේ ව්‍යාපාරික ඉන්ට්‍රස්ට් එක නෙවෙයි. හරි. ඒක මොකද මේ ක්‍රයිසිස් එක මේ අද ඊයප් ඇතුණ එකක් නෙවෙයිනේ. ධම්මික පෙරේරා එක දැක්කේ නැද්ද? දිලිජ්ජයි විර දැක්කේ නැද්ද? හරි. දැන් මේ හදිස්සිය මේගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ආයෙත් මේගොල්ලන්ට රවටුනොත් අපි විශාල අර්බුදයක්. දැන් කාලේ වියත්තු ගේන්න ඕනේ කිව්වා. ගෙනාව වියත්තු. හරි කියලා. නෑ. හරි. අනේ දැන් ඒ වියතෙක් ගිහිල්ලා සජිත් ප්‍රේමදාසෙක් එක්කතු වෙලා මං හිතන්නේ එයා මුදල් ලැබితి වෙනවා කියලා එයා තැන් තැන් වල කියනවා නේ. ඔව් අර. ඔයලා බලන්න එපා නේද? ඔයලා බලන්න බෑ. මේ මනුස්සයා සිකියුරිටි එක්ස්චේන්ජ් කමිෂන් එකේ පොල්ලක් තියලා අරින්න වෙලා තියෙනවා. ඊපස්සේ එතනින් කලින් වැඩ කරපු ආයතනයේ කොහොමද අයින් වුනේ කියලා හොයලා බලන්න. ඉතින් ඒ වගේ මගේතරෝ මම හිතන්නේ ආර්ථික විද්‍යාඥයෙක් කිව්වා දන්න විදිහට චාටර්ඩ් ඇකවුන්ටර්. දැන් චාටර්ඩ් ඇකවුන්ටර් ලා ආර්ථික විද්‍යාඥයෝ වෙන එකම රට වෙන්නේ නැද මේක. දැන් අපි මෙහෙම හිතුවත් අපි අද සාකච්ඡා පටන් ගැනීමේදී නිකන් අපිට නම් මේ අපි දන්නවා ප්ලේටෝ තමන්ගේ රිපබ්ලික් කියන ග්‍රන්ථයේ ඊට අමතරව විවිධ ග්‍රන්ථ තියෙනවා මේ වගේ ඊට දෙනilla අපි ගත්තොත් සෑහෙන පොතපත තියෙනවා. එතකොට මේ ඒ ග්‍රන්ථවලදී පාලකෙක් විවිධයේ කවුද කියන එක පිළිබඳව යම් යම් නිර්ණායක ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් මහජනයා ඡන්ද දැන් තනතුරක් හැටියට ලංකාවේ ගත්තම ජනාධිපති තනතුර කියලා. දැන් ඔබ මොකද්ද හිතෙන්නේ මේ වගේ තනතුරක් යා යුත්තේ මොන වගේ කෙනෙකුටද? ඔව් ඒක දීප්ති බොහොම يعني බොහොම කාලෝචිත ප්‍රශ්නයක්. මොකද අද වෙද්දී මේ ජනාධිපතිවරණය සඳහා විශාල පිරිසක් يعني විශාල පිරිසක් ඉදිරිපත් වෙනවා කියලා. ව්‍යාපාරිකව ඉන්න පුළුවන් හිටපු රජයේ නිලධාරීන් වෙන්න පුළුවන් හිටපු සභාපතිවරු වෙන්න පුළුවන් විවිධ පිරිස් ඉදිරිපත් වෙනවා මේ තමන්ට රට බාර දෙන්න කියලා. හරි දැන් ධම්මික පෙරේරා කියලා තියෙනවා එයාගේ කැම්පේන් එක රුපියල් බිලියන 6යි කියලා. ඔව් කියන්නේ බිලියන 6ක් බිලියන 6ක් කියන්නේ ඉතින් දන්නවනේ මේ මිලියන් වලින් ගත්තොත් බිලියන් 6ක් කියන්නේ බිලියන් 10යි බිලියන් 6000ක්. ඔව් ලේසි නෑ කාටවත් වියදම් කරන්න බෑ වගේ මම හිතන්නේ. කෝටි 600ක්. ගෙන් හදාක යා වියදම් කරලා කියලා කැම්පේන් එක. ඉතින් ඒම ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ගැටලුව තියෙන්නේ يعني පාලකයා කෙසේ විය යුතුද කියලා. දැන් අපි ගත්තොත් අපිට ස්ටේට් කියන එකේ රාජ්‍ය පාලනයේ ආකෘතිය. ආකෘතිය එන්නේ විසින්නේ බෞගෝලික තමයි ප්ලේටෝගේ ඔය ජනරජය කියන රිපබ්ලික් එක පරිවර්තනය වෙලා තියෙන සිංහල භාෂාවට වීරක්කොඩි ආචාර්ය මහාචාර්ය වීරක්කොඩි. එතකොට ඒකේ එයා පැහැදිලි කරනවානේ මේ පාලන ක්‍රම කීපයක්. ඒක එයා කියනවා එකක් තමයි එයා කියන එක තමයි ඇරිස්ටොක්‍රසි කියනවා. ටයිමොක්‍රසි කියනවා ඔලිගාකි කියනවා ඩිමොක්‍රසි ඇන්ඩ් සහ ටයිරොක්‍රසි. ඒකට එයා ඒකෙදි අවධාරණය කරන්නේ පාලකයා විය යුත්තේ අර ඇරිස්ටොක්‍රසි. ඇරිස්ටොක්‍රසි කියන කැටගරි එක තමයි පාලකයා විය යුත්තේ නැත්නම් අනිත් අය පාලකයා වුණොත් වෙන්නේ يعني ඒගොල්ලෝගේ self interest ඒගොල්ලෝගේ interest එක. හරි. අපකට ධම්මික පෙරේරා වගේ මම ධම්මික පෙරේරා නරක කිරීම නෙවෙයි එයා මැතිවරණ ඉදිරිපත් වෙනවා කියපු නිසා මම මේ නම පාවිච්චි කරන්නේ. හරි. එතකොට එයා ඇවිල්ලා ව්‍යාපාරිකයෙක්. එතකොට එයාගේ තියෙන්නේ ඔය ඇරිස්ටෝ කියන වචනේ ග්‍රීක මීනින් එක තමයි සමාජයේ හොඳම කොටස. හොඳම කොටස. ඒ කියන්නේ ඒගොල්ලෝ දාර්ශනිකයෝ. ඒ කියන්නේ දාර්ශනිකයෝ. එතකොට ඒගොල්ලොන්ට මේ ව්‍යාපාර හෝ ඒ වගේ දේවල් නැහැ. මේ පිරිස කල්පනා කරන හැම වෙලෙම මේ රටේ සමස්ත සමාජය කොහොමද සංවිධානය කරන්නේ කියලා. තර ඔලිගාකි හරි ටයිමොක්‍රසි හරි ටයිරනි කියලාම ඒ කොටස් ඔලිගාකි කියන්නේ ව්‍යාපාරිකයෝ කියන එක. ඒතකොට ඒගොල්ලෝ බලන්නේ ව්‍යාපාර කොහොමද ඉදිරියට ගෙනියන්නේ. හරි ඉදිරිය කොහොමද දැන් අපි ගත්ත ට්‍රම්ප් වගේ කෙනෙක් ගත්ත ව්‍යාපාරිකයෙක්. ඒ සම්පූර්ණ මැතිවරණය මෙහෙයුවේ ඇමරිකාවේ තියෙන සම්පූර්ණ අර සෝෂල් ෆැබ්‍රික් එක ඩැමේජ් වෙනවා කියන්නේ. ඒ කියන්නේ ඇමරිකාවේ සාමාන්‍ය තියෙන එක තමයි ඕනෑම කෙනෙකුට ඇවිල්ලා. ඒ ඇමරිකන් පුරවැසියෙක් නෙවෙන්නේ. ඕනෑම කෙනෙකුට තමන්ගේ කුසලතාවයන් අනුව ඉදිරියට යන්න පුළුවන්. එතකොට එතනදී එයා එන්නේ මොන රටෙන්ද? ඒ කිසිම එකක් නෑ. ඒක තමයි මම හිතන්නේ. يعني ඔබාමාට කළු ජාතිකයෙක් වුණාට මේ
ජනාධිපති වෙන්න පුළුවන් වුණා. පුළුවන් වුණා. අපි ඇමරිකාවේ ගියා. ඇමරිකා ඉතිහාසයේ ශිෂ්ටාචාරය ඉගෙන ගන්න ශිෂ්ටාචාරය තුල කියන්නේ ඔබ ඇමරිකන් පුරවැසියෙක්. හරි. අපි මෙතන තමයි ලෝකයේ මේ අකට නිදහසේ හබ් එක. ඒ නමුත් ඔහු කරේ ඒක නෙවෙයි. ඔහු කරේ ඔහුගේ ව්‍යාපාරික ඉන්ට්‍රස්ට් එක අභිලාෂයන්. ඉස්ලාම සහයිලන තමයි ඥාතින්ගේ. ඥාතින්ගේ අභිලාෂයන්ගේ ව්‍යාපාර දන්නවනේ. ඒකට යාගේ ඉන්ට්‍රස්ට් එක. හරි. ඒක ටැක්ස් කපනවා. හරි. මේ යා ෆන්ඩ් කරපු කට්ටිය ඉන්නවනේ. ඒක තමයි වෙන්නේ. ඒකට පාලකෙක් අනිවාර්යයෙන්ම දාර්ශනික විදුවි කියන්නේ ප්ලේටෝ කියන්නේ. ඒකට ඒ දාර්ශනිකයා කියන්නේ නැහැ කොයි වගේ කෙනෙක්ද? එයාට හැම දැන් අපි ව්‍යාපාරිකයෙක් આવත ඔහුට තියෙන ව්‍යාපාරික ශේෂ්ත්‍ර සම්බන්ධ අවබෝධයක් පමණයි. හරි. දැන් මේ දැන් අනිත් කෙනෙක් ආපුවම එයාට හැම ශේෂ්ත්‍රයක් සම්බන්ධ අවබෝධයක් තියෙනවා. දැන් ගත්තොත් අපි ගත්තොත් ජයර් ජයවර්ධන දක්වා මම මේක බය නැතුව කියනවා. ජයර් ජයවර්ධන දක්වාම ඒ අයට තිබුණේ මුළු රටටම කන්ට්‍රි ප්ලෑන් එකක්. හරි. එමෙලද ඡන්ද දිනන්න අර කොට්ටාසේ මේ කොට්ටාසේ කියලා ඒ කොට්ටාසේ චූන් කරලා ඡන්ද ගන්න එකක් නෙවෙයි. හරි. අන්න අවසාන දාර්ශනික පාලකයා තමයි මම ලංකාවේ හිටපු චයාර්. ඔව්. මොකද මම දැන් අපි දන්නවා චන්ද්‍රිකා ආවට පස්සේ ඔය සම්පූර්ණයෙන්ම අර ප්‍රයිවට් ඉන්ට්‍රස්ට්. ඒ කියන්නේ චන්ද්‍රිකාෙන් පස්සේ ආවේ ඒකනේ. ඒ කියන්නේ ව්‍යාපාරික ඉන්ට්‍රස්ට් එක නෝවා. නෝ චන්ද්‍රිකා ළඟට ටක් කරලා ව්‍යාපාරික ටිකක් සෙට් වුණා. සනිලධාරී ඉන්ට්‍රස්ට් එක නිලධාරී. ඒ කියන්නේ නිලධාරින්ගේ ඔය අපි ගත්තොත් අපේ රටේ මේ දීප්තිලාගේ පියාගේ වයස ඉන්න අය දන්නවා ලංකාවේ සංකීර්ණ නෑ. ඒ කියන්නේ ලංකාවේ තිබුණේ අර ගත්තොත් ඒ එංගලන්තේ සිස්ටම් එක. හරි. එංගලන්තේ සිස්ටම් එකේ අපි ගත්තොත් පොලිසියේ ලන්ඩන් පොලිසියේ ප්‍රධානයා චීප් පොලිස් කොන්ස්ටබල්. දැන් අපි ගත්තොත් දැන් ගත්තොත් පළාතකට සීනියර් DIG දිස්ත්‍රික් එකේ සීනියර් DI ඒ වගේ අර සම්පූර්ණ මේක නිලබල තන්ත්‍රය කියන සංකීර්ණ කරලා තියෙනවා. ඒක මම කියන්නේ එක නිලධාරී ඉන්ට්‍රස්ට් එක. ඒ නිලධාරීන් ඕනේ වැඩිපුර දේවල් ගන්නනේ. අර සීනියර් ප්‍රොෆෙසර් වගේ. ඔව්. හරි. ඔව්. දැන් JR ඉන්න කාලේ සීනියර් ප්‍රොෆෙසර් කියලා කිව්වොත් එහෙම ඒක වෙන්නේ නැහැ නේ. ඔව්. ඒවා කරන්න බෑ. හරි. ඒ වගේ මම කියන්නේ ඒගොල්ලොන්ගේ අභිලාෂයන් තමයි එන්නේ. ඒකර මම කියන්නේ දැන් අපේ රටේ පාලකයා විය යුත්තේ ඒ කියන්නේ සියලුම ශේෂ්ත්‍ර සම්බන්ධව පොතපත කියවලා එහෙම දැනුමක් තියෙන හරි. ඒතර අපිට කතා කරනකොට තියෙන දැනුම පේනවා. දැන් දැක්කා දැන් මෙතනදී දැන් IMF වැඩසටහන ගැන ජනාධිපතිතුමා කතා කරනවා. ඒකට එයාට ඒකේ දිගපළල තේරෙනවා. හරිද? ඒතර ඔහුට විවේචනය කියන කෙනෙක් වුණත් ඒ මේ ඒකේ මේ වර්ගඵලයේ තේරෙන්නේ. අපි ගත්ත ඔය අනිත් අය. හරිද? මම කියන්නේ මේ එහෙම නැතුව මේ හරියට ක්‍රයිසිස් එක අවබෝධ කරගෙන කතා කරන කවුරු කෙනෙක් ඉන්නවා නම් අපි කැමති ඒගොල්ලොත් එක්ක එකතුලා වැඩ කරන්න. හරිද? අපි මේව කතා කරලා අපි දැන් වික්‍රමසිංහ සම්බන්ධයක් නැහැ නේ. අපි කියන්නේ මේ රටේ අර්ථේ, රටේ අනාගතය සම්බන්ධව එහෙම දැක්මක් තියෙන්නේ කාටද? දැන් අර DP education කියලා ගත්තා. එතකොට ඒකේ කරන්නේ මොකද්ද? දැන් සම්මික පෙරරා ලංකාවේ අධ්‍යාපන ගැටලුවක් තියෙනවානේ. ඒත් අධ්‍යාපන ගැටලුව කියන එක ටියුෂන් වලින් පුරවන්න බෑ නේද? දැන් ටියුෂන් පුරවන්නේ දැන් යකරන ටියුෂන් දෙන එකනේ. එතකොට මේ ලංකාවේ අධ්‍යාපනයේ වේ යුතු සුසුමාදර්ශ වෙනස මොකද්ද? දැන් අපි අවුරුදු 30ක් අධ්‍යාපනයේ පස්සේ ඉන්නේ නේ. එතකොට ඒක කොහොමද වෙනස් කරන්නේ? එහෙම නැත්නම් අර මේ තියෙන කරිකියුලම් එක කොහටවත් ගැලපෙන්නේ නැති এডুকেෂන් කියන්නේ ইনফরমේෂන් බවට පත් වෙච්චි. ඒකනේ මෙයා ප්‍රොමෝට් කරන්නේ. අර මේ තියෙන එක මම අහන්නේ ධම්මික පෙරේරාගේ දරුවෝ ඉන්නවනේ. දරුවෝ ඕකද යවන්නේ. ඒගොල්ලන්ට තියෙන এডෙක්සෙල්. එතකොට එයාට ඒගොල්ලන්ට এডෙක්සෙල් අපිට මේ පරණ එක පටවනවා. අපි කියන්නේ එහෙම නෙවෙයි වෙන්න ඕනේ. හරි. এডুকেෂන් රිෆෝම් කරනවා නම් ලෝකයට ගැලපෙන විදිහට අධ්‍යාපනඥයෝ ගෙනල්ලා මේ පරණ පසිකබල් ඒවා උගන්වන්න නැතුව හරි දේවල් උගන්වන්න ඕනේ. නමුත් එයා ඒ වෙනුවෙන් පෙනී ඉන්නේ. මම කියන්නේ ඒකයි. පාලකෙක් දාර්ශනිකයෙක් විය යුතුයි කියන්නේ ඒකයි. ඒ කියන්නේ හැම ශේෂ්ත්‍රයක් සම්බන්ධව ඔහුට අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහුගේ ව්‍යාපාරික ඉන්ට්‍රස්ට් එක නෙවෙයි. හරි. ඒක මොකද මේ ක්‍රයිසිස් එක මේ අද ඊයප් ඇති වුණ එකක් නෙවෙයිනේ. ධම්මික පෙරරා එක දැක්කේ නැද්ද? දිලිජ් ජයවීර දැක්කේ නැද්ද? හරි. දැන් මේ හදිස්සියේ මේගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ආයෙත් මේගොල්ලොන්ට රවටුනොත් අපි විශාල අර්බුදයක හරි අද වෙද්දි වර්ල්ඩ් බැංක් එක වෙන්න පුළුවන් ADB එක වෙන්න පුළුවන් දැන් මේ යන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ඒගොල්ලෝ ඇප්‍රීෂিয়েට් කරනවා දැන් වර්ල්ඩ් බැංකේ අර මේ ළඟදී ආපු අධ්‍යක්ෂවරියක් කිව්වා ලංකාවේ ස්ටේට් එක රිෆෝම් කරන්න ඕනේ කියලා හරි එතකොට මේ අර IMF එකේ හිටපු ශර්මිනිකුරේ මහත්මයාත් කියනවා මේකේ ස්ට්‍රක්චරල් චේන්ජස් වෙන්න ඕනේ කියලා නමුත් ධම්මික පෙරේරා හරි දිලිජ් ජයවීර හරි කියනවා ස්ට්‍රක්චරල් චේන්ජස් වෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ වෙන මේ ව්‍යවසායකත්වයක් කතාවක් ඔයගේ කතා ටිකක් කියන්නේ නිසා මේක කියන්නේ සමාජයේ කුඩා කොටසක් හරි ඒ කාලේ වියත්තු ගේන්න ඕනේ කිව්වා ගෙනාව වියත්තු හරි කියලා
හරි අනේ දැන් ඒ වියතෙක් ගිහලා සජිත් ප්‍රේමදාසක එකතු වෙලා මම හිතන්නේ එයා මුදල් ලැබితి වෙනවා කියලා එයා තැන් තැන් වල කියනවා නේ ඔව් අර ඔයලා බලන්න එපා නේද ඔයලා බලන්න මේ මනුස්සයා සිකියුරිටි එක්ස්චේන්ජ් කමිෂන් එකේ පොල්ලක් තියලා අරගෙන ඉන්නවා කියනවා ඊපස්සේ එතනින් කලින් වැඩ කරපු ආයතනේ කොහොමද අයින් වුණේ කියලා හොයලා බලන්න ඉතින් ඒ වගේ අපිටතර මම හිතන්නේ ආර්ථික විද්‍යාඥයෙක් වට චාටර්ඩ් එක මම දන්න විදිහට චාටර්ඩ් එකවුන්ටර් දැන් චාටර්ඩ් එකවුන්ටර් ලා ආර්ථික විද්‍යාඥයෝ වෙන එකම රට වෙන්නේ නැද මේක එහෙම වෙන්න පුළුවන් මොකද එයාව උතන්ට ගෙනාවේ මොකද බැසිල් රාජපක්ෂනි කැම්පේන් එක කරේ බැසිල් පල්ලෙහාට කියනවා කාවද උඩර කීන්නෝට බැසිල් හිතනවා නම් රණතුංග ෆැමිලි එක කට්ටිය ගම්පහෙන් ආවොත් එහෙම මොකද ගම්පහ තීරණාත්මක මේ දිස්ත්‍රික් කියන්නේ ඔව් මොකද ගම්පහ සිනමා බණ්ඩාර නැගත් ගම්පහ මොම තියෙනවානේ අර මේ දිස්ත්‍රික් පළවෙනියාවනේ එක වෙනවා කියලා ඒක ලොකු මේකක් මේ රටේ ඊළඟ නායකයා වෙයි වගේ ඔන්න ඔයගේ පොඩි ගේම් ඒ බැසිල්ගේ ගේම් එකෙන්නේ මේ මනුස්සයා උඩට ආවේ හරි වෙනේකින් නෙවෙයි. ඉතින් මෙයා හිතනවා නම් මෙයාට කන් දෙදුන්නයි කියලා කවුරු හරි. ඒක බොරු කතාවක්. මොකද බැසිල්නේ පල්ලෙහා පාලනය කරන්නේ. ඒසැ ඒක මේ මේ සජිත් ප්‍රේමදාස දැනගන්න ඕනේ. මේ ඇවිල්ලා බැසිල් ගෙනාවු මිනිහෙක්. හරි. එහෙම නැතුව මෙයාට කවුරුත් ගම්පහ ඊළඟ සැරේ බලන්නකො මොකද වෙන්නේ කියලා.